හතරවෙනි ශාස්ත්‍රවන්තයා ගැන ලියවුණු ලස්සන කතාවක් තියෙනවා. In English we say the other wise man. ඒක ගැන ෆිල්ම් එකක් කරා. ඒකේ නම තමයි හතරවෙනි ශාස්ත්‍රවන්තයා the fourth wise man. අපි සාමාන්‍ය අපේ ගවලනවල කී දෙනෙක් දකින්නවද රජවරු? තුන් දෙනයි නේද? එතකොට මේ ශාස්ත්‍රවන්තයා අනිත් ශාස්ත්‍රවන්තයන් වගේ ලොකුවට ලස්සන තාරකාවක් දකිනවා. මේ තාරකාව දැකලා ඒ රජතුමා හිතනවා මට ජේසුව බලන්නට ඕනේ, ජේසුර තෑගි දෙන්න ඕනේ කියලා. එවලා අනිත් තුන් දෙනාත් එක්ක එකතු වෙන්න බලාගෙන මේ රජතුමා ගමන ආරම්භ කරනවා. ඔවුන් කතා වෙනවා වෙලාවක් මේවා කරගෙන. ඊට පස්සේ එතනට මග එද්දී මේ රජතුමාට හම්බ වෙනවා මිනිස්සෙක් පනා දින. මේ මිනිස්සයාට වෙලාවක් දෙනවා අනිත් රජවරු තුන් දෙනා හමු වෙන්නට. ඒත් මේ මිනිස්සයා මග එද්දී හම්බ වෙනවා පණ අදින දන්නේ නැති මිනිස්සෙක්. මේ මිනිස්සයා හිතනවා මේ මිනිස්සයාට උපකාර කරොත් මොකද වෙන්නේ, මට අනිත් රජවරු තුන් දෙනාව හම්බ වෙන්න හම්බෙන්නේ නැහැ, ඒතර මට ජේසුව බලන්න යන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ මේ රජතුමා තමගේ අස්වැයගින් තමගේ ඔටුවකින් බහැල ඉවරලා ඇවිල්ලා මේ මිනිස්සයාට උපකාර කරනවා. මේ උපකාර කරනවත් එක්කම ඊට පස්සේ මේ රජතුමා නැවතත් ගමන ආරම්භ කරනවා අනිත් රජවරුන් තුන් දෙනා හමුවන්නට. මේ රජතුමා මෙතනට එද්දී අනිත් රජවරු තුන් දෙනා ඔහුව දාලා ගිහිල්ලා මොකද පරක්කුයි කියලා. ඊට පස්සේ මේ රජතුමා තනියම ගමන ආරම්භ කරනවා තමාගේ තියෙන මේ වටිනා තෑගි තුනත් එක්ක. ඉස්සරහට යද්දී මොහුට හම්බ වෙනවා තවත් කට්ටියක් උදව් කරන්නට. ඔහුගේ ජීවිතය තුළ ඔහු මේ ඊජිප්තුවට යනකොට හම්බ වෙනවා අම්මා කෙනෙකුයි දරුවෙකුයි. මේ සොල්දාදුවන් එනවා මරන්නට. ඊට පස්සේ මේ රජතුමා කරන දේ ඔවුන්ව රැකගන්නට ඔහු ළඟ තිබුණ එක තෑග්ගක් මේ සොල්දාදුවන්ට දීලා ඔවුන්ව පිටත් කරලා යවනවා. ඉන් පස්සේ මොහු නැවතත් ගමන ආරම්භ කරනවා ජේසුව හොයාගෙන යන්න. මොහුගේ අතේ දැන් තෑගි තුනක් තිබුණා, එයින් දෙකක් ඉවරයි. ඒ මග යද්දී තවත් ජනත් කොට්ටාසයක් හම්බ වෙනවා. දුප්පත් මිනිස්සු, ලාදරු රෝගීන්. මේ මිනිස්සයා මේ රජතුමා මොහුන්ට උදව් කරන්න පටන් ගන්නවා. මොහුට හිම් පිටින් අමතක වෙනවා ජේසුව හොයාගෙන යන මාර්ගය. අවුරුදු 33ක් තිස්සේ මේ රජතුමා ජේසුව හොයනවා. ඒත් හොයන්න හොයන හැම මොහොතකම මොහුට වෙන්නේ තවත් කෙනෙක්ට උපකාර කරන්නට. සේ අවසානයේදී අවුරුදු 33ක් ගිහිල්ලි වෙරලා මේ රජතුමාට ආරංචි වෙනවා කෙනෙක්ව මරන්නට ගෙනියනවා කියලා ජෙරුසලමට. ඊට පස්සේ මේ රජතුමා ගොඩක් වයසට ගිහිල්ලා දැන් ජේසුව හම්බෙලත් නැහැ, ඉතා දුකින් ඉන්නවා. හැබැයි එක තෑග්ගක් ඉතුරු වෙලා තියෙනවා ජේසුට දෙන්නට. මෙහෙන් මේ තෑග්ග අල්ලගෙන ඉද්දී ජේසුට දෙන්නට එකපාර තවත් සොල්දාදුවන් කොටසක් කාන්තාවක් පසුපස හඹාගෙන එනවා මරන්නට. ඊට පස්සේ මේ රජතුමා කරන දේ තමා ළඟ තිබුණු මේ අන්තිම තෑග්ග ජේසුට දෙන්න ඒ සොල්දාදුවන්ට දීලා මේ කාන්තාවව බේරගන්නවා. මේ රජතුමාට පුදුමාකාර දුකක් ඇති වෙන්නේ මොකද ඔවුන්ට හැකියාවක් නැහැ ජේසුව හමු වෙන්නට. ජේසුට ගෙනාපු තෑගි ඔක්කොම ඉවර වෙලා. ඊපස්සේ මොහුට ඇහෙනවා හඬක්, ජේසුව කුරුසේ යන ගහලා මරනවා. මොහු අන්තිමට දුකෙන් ඒ මූවි එකේ ලස්සනට පෙන්නනවා පර්වතයක් තියෙන ඒ පර්වතයට හේතු වෙලා ඔහු දුකෙන් ඉද්දී මොහුට හඬක් ඇහෙනවා. මොහු කියනවා ජේසුනි මං ඔබව හෙව්වා හෙව්වා මට හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ඔහුට දුරින් හඬක් ඇහෙනවා, කියනවා ඔබට මාව හම්බ වුණා. ඊට පස්සේ මේ රජතුමා අහනවා කොහෙද ජේසුනි මං ඔබව හෙව්වා හෙව්වා මට හම්බුන්නේ නැහැ. ඉතා දුරින් ලස්සන හඬක් ඇහෙනවා, කියනවා මම සාගිනව සිටියා, ඔබ මට කන්න දුන්නා. මං පිපාසයෙන් හිටියා, ඔබ මට බොන්නට වතුර පොදක් දුන්නා. මම ආගන්තුකව සිටියා, ඔබ මට ඉන්න තැනක් දුන්නා. මම වස්ත්‍ර නැතුව හිටිය, ඔබ මාව බලාගත්තා. මෙන්න මේ වගේ හඬක් ඔහුට ඇහෙන්න පටන් ගත්තා. ජේසු ඔහුට කතා කරා. හැබැයි ජේසු ඔහු හම්බුන් නැති වුණත්
ඔහුගේ ජීවිතය තුල ඒ සොයපු මාර්ගය තුල ස්වාමින් වහන්සේ විවිධාකාර අත්දැකීම් තුලින් මොහුට ජේසු ප්‍රකාශ වෙනවා මේ මිනිස්සයයි මොවේ කියලා ලස්සනට පෙන්නන අන්තිමට ඒ පර්වතයට හේතු වෙලා ඉන්නේ ඉතාමත් ප්‍රීතියකින් ඔහුගේ දැස් වසාගෙන මැරෙනවා ඉතාමත් සතුටින් මාතරම් මේ තාත්තේ දුවේ පුතේ ස්වාමින් වහන්සේ ඔබෙත් මගේ ජීවිතය තුල විවිධාකාර විදියට අපේ ජීවිත තුල අපේ පවුල තුල අපේ ගම තුල මාංශගත වෙනවා ප්‍රකාශ වෙනවා සමහරක් වෙලාවට අපි හිතන විදියට නෙමෙයි අද ලස්සනට සුවිශේෂී කියනවා පෙර දෙකින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට ආවුත් ජුදෙව්වරුන්ට රජ උපන් උතුමාණෝ කොතෙන් හේද මේ ශාස්ත්‍රවන්තයන් එන්නේ පෙර දෙකින් ඉර පායන ආලෝකයේ අද්දකින තැනකින් ඔවුන් ආලෝකයේ හොයාගෙන ස්වාමින් වහන්සේ හොයාගෙන එනවා මොකද ඔවුන් අද්දක්කට ඔවුන්ගේ ජීවිතය තුල ආලෝකය ඔවුන් කොටු වෙලා හිටියේ ඔවුන් හිතනවා ස්වාමින් වහන්සේව හොයාගෙන යන්න ඕනි කියලා පෙරදිග කියන්නේ කුදුමාකාර විදියට ප්‍රඥාවන්තයන් හිටපු ප්‍රදේශයක් ඒ වුණත් ඔවුන්ගේ ප්‍රදේශයේ තුල ආලෝකයේ තිබුණත් ඔවුන්ගේ ප්‍රදේශයේ තුල ගොඩක් ප්‍රඥාවන්තයන් හිටියත් ඔවුන් මේ හැම දෙයක්ම අතහැරලා දාලා ස්වාමින් වහන්සේව හොයාගෙන එනවා අපේ ජීවිතය තුල ස්වාමින් වහන්සේ විවිධාකාරයෙන් ප්‍රකාශ වෙනවා මේ කතාව තුල මතයතුමා අපිට කියන අපි කොහොමද ස්වාමින් වහන්සේව හඳුනගන්නේ ප්‍රථමයෙන් අපි ජේසු හොයද්දී ප්‍රශ්න කරන්නට බය වෙන්නට හොඳ නැහැ මේ රජවරු මොකද කරේ ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතෙන් හේද ඔබේ ජීවිතය තුල ප්‍රශ්නෙද්දී ගැටලුවේදී සමහරක් වෙලාවට අපි ප්‍රශ්න කරන්නට බයයි දෙවියන් ගැන ඒත් ඔබේ ප්‍රශ්න තුල අරගල තුල තමා ස්වාමින් වහන්සේව නිරන්තරයෙන් ඔබ හමු වෙන්නේ ඔබ ප්‍රශ්න කරන්න නැතුව ඔහේ යන ජනතාවක් නම් සමහරක් වෙලාවට ස්වාමින් වහන්සේ ඔබට ප්‍රකාශ වුණත් ඔබේ හදවත විවර වෙන්නේ නැහැ ඔබේ මනස විවර වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේව අත්දකින්නට හමු වෙන්නට ඉතින් ප්‍රථමයෙන් අපේ ජීවිතය තුළ අපි ප්‍රශ්න කරන්නට අවශ්‍යයි උන්වහන්සේව හමු වෙන්නට ප්‍රශ්න කරද්දී අපේ ජීවිතය තුළ කැළඹීමක් ඇති වෙනවා එදා හෙරෝද රජ සහ එදා ජෙරුසලමේ ජනතාව වගේ ස්වාමින් වහන්සේව හොයන්න ප්‍රශ්න කරද්දී ලේසි ජීවිතයක් නෙමෙයි අපේ ජීවිත කැළඹෙනවා අපේ ජීවිතය නොසන්සුන් වෙනවා එවැනි මොහොතක අපි ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න පුළුවන්ද ඊට පස්සේ ස්වාමින් වහන්සේව ඔබ හොයන්න උත්සාහ කරද්දී ඔබට හොයන්න පුළුවන් අනිත් දේ තමයි දේව වචනය මොකක්ද හෙරෝද රජු සහ අනිත් විරය ධනයන් පරිසවරයන් මොකද්ද කරේ දිවැසිවරයන් මෙසේ ලියා තිබේ ඔව් ස්වාමින් වහන්සේ කොතනද කියලා හොයන්න පටන් ගද්දී ඔවුන් පළමෙනීම බැලුවේ ස්වාමින් වහන්සේගේ වචනය දෙසයි ඔබ ස්වාමින් වහන්සේව හොයන්න බැරි වෙනකොට ඔබට ස්වාමින් වහන්සේ හොයද්දී ප්‍රශ්න කරද්දී කැළඹෙද්දී ප්‍රශ්නෙද්දී ඔබ ස්වාමින් වහන්සේගේ වචනය මත උන් වහන්සේගේ ඒ දේව වචනය මත ඔබගේ ජීවිතය රඳා පවතිනවාද එහෙම ස්වාමින් වහන්සේව හොයාගෙන යන මොහොතේ අපිට ගොඩාක් තරු හම්බ වෙනවා සමහරක් වෙලාවට අපි ජේසුව හොයාගෙන යනවා කියලා වෙන වෙන දේවල් පස්සේ හොයාගෙන යනවා අපි තරුත් එක්ක නතර වෙනවා ජේසුව හොයාගෙන යන්න උත්සුක වෙන්නේ ඒ තරුවෙන් එහාට ගිහිල්ලා ජේසු කොහෙද කියලා බලන්නට අපි උත්සාහ කරන්නේ සුවිශේෂය තුළ ලස්සනට කියනවා ඔවුන් දුටු තාරුකාව ලදරුවා සිටි තැනට අවුත් ඉහලින් නවතිනතුරු ඔවුන්ට පෙරටුවෙන් ගියේ ඔබේ ජීවිතය තුළ මේ අපි ඔබ අහන දේශනා ඔබ මේ අහන පූජාව ඔබ සහභාගි වෙන සක්‍රමේන්තු මේ සෑම දෙයක්ම ඔබට ස්වාමින් වහන්සේ වෙතට පාර කියන දේවල් හරියට තරු වගේ හැබැයි ගොඩක් වෙලාවට අපේ ජීවිත තුළ අපි කරන්නේ ඒ තරුවත් එක්ක අපි නතර වෙනවා හැබැයි මේ හැම දෙයක්ම නතර වෙනවා ජේසුස් වහන්සේව හමු වෙද්දී හරියට මේ තරුව නතර වුණා වගේ ශාස්ත්‍රවේදින් ඉස්සරහ ඔබ තරුව අතර නතර වෙන්නට එපා ඔබේ අරමුණ වෙන්නට අවශ්‍ය වන්නේ ස්වාමින් වහන්සේව සොයාගෙන යෑමයි
ඔබ ගොඩක් වෙලාවට ජේසුව හොයන තැන් සමහරක් වෙලාවට ජේසු නොහිටින්නට පුළුවන් ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරන්නේ නිරන්තරයෙන් ස්වාමින් වහන්සේව හොයන්නට එහෙමම ස්වාමින් වහන්සේ හොයද්දී තරුවලට වන්දනා කරන්නේ නැතුව අනිත් දේවල් වලට වන්දනා කරන්නේ නැතුව මේ ශාස්ත්‍ර වේදුන් මොකද කරේ ඔවුන් කෙට පිවිස ලදරු වාසිය මව මරියතුමී සමග සිටිනු දැක පසඟ පිහිටුවා වැඳ සිය කරුණුද රන්ද තුවරලාද ගන්ධරසද ස්වාමින් වහන්සේට පිදූහ ඔබ මම තරුවලට වන්දනා කරන ජනතාවක්ද නැත්තන් ඒ තරු මේ හැම දෙයක්ම ස්වාමින් වහන්සේව හොයන්නට උත්සාහ කරන ජනතාවක්ද ස්වාමින් වහන්සේට පමණක් වන්දනා කරන්න ඔබේ ජීවිතය තුළ නිරන්තරයෙන් ජේසුව හොයන්න උන්වහන්සේ ඔබේ ජීවිතය තුළ එදිනෙදා අත්දැකීම් තුළ ඔබේ පවුල තුළ ප්‍රත්‍යක්ෂ වෙනවා උන්වහන්සේ ප්‍රකාශ වෙන ඔබේ ජීවිත තුළ ඔබේ හදවත ඔබේ මනස විවර වෙලාද තියෙන්නේ උන්වහන්සේව පිළිගන්නට අවසානයේදී ස්වාමින් වහන්සේ ඔබටත් මටත් කියයි හරියට අර හතරවෙනි ශාස්ත්‍රවන්තයාට කිව්වා වගේ ඔබට හැඟුණොත් ජේසුව හම්බුනේ නැහැ කියලා ඔබටත් මටත් කියයි මම निराහාරව සිටියා ඔබ මට කන්න දුන්නද මම පිපාසව සිටියා ඔබ මට බොන්න දුන්නද මම ආගන්තුකව සිටියා ඔබ මාව බලන්නට ආවද මට වස්ත්‍ර නැතුව සිටියා ඔබ මට වස්ත්‍ර දුන්නද ස්වාමින් වහන්සේ ඔබත් මගේ ජීවිතය තුළ විවිධාකාරයෙන් ප්‍රකාශ වෙනවා ඒත් ඔබත් මගෙත් හදවත විවරද ඒ ප්‍රකාශ වන ඒ ප්‍රත්‍යක්ෂ වන ස්වාමින් වහන්සේව අත්දකින්නට ඒ අනුව ජීවත් වන්නට